තවදුරටත් පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද පෙට්ටිය මාරු කර කර මේ වැඩේ කරන්න බෑ. අපි කාරණා තුනක් ගැන කතා කරා. පළවෙනි එක යම් පක්ෂයකට අවශ්‍යතාවය තිබෙනවා නම් මාස 3කින් රට සාමාන්‍ය තත්ත්වයටපත් කළා වැඩ කටයුතු කරන්න ඒ ඇයට අග්‍රාමාත්‍යුරේ බාර අරගෙන වැඩ කරන්න පුළුවන්. මොකද අග්‍රාමාත්‍යුරේ තමයි වැඩ කටයුතු ටික තියෙන්නේ. දෙවනුව පක්ෂයක් පාර්ලිමේන්තුව ඇතුලේ බහුතර බලයක් තියෙන කණ්ඩායමක් හෝ පක්ෂයක් යන දෙකම තියෙනවා නම් ඒ දෙගොල්ලන්ට ජනාධිපති ධුරයත් අග්‍රාමාත්‍ය ධුරයත් හුවමාරු කරගෙන වැඩ කරන්න පුළුවන්. තුන්වෙනි කාරණය පාර්ලිමේන්තුව ඇතුලේ තිබෙන විවිධ කණ්ඩායම් හෝ පක්ෂ බහුතර යම් බලවල් තියෙන අය ජනාධිපති අගමැති විපක්ෂ නායක කතානායක කියන තනතුරු හතර සම්බන්ධවම පක්ෂ නායකින් එක සාකච්ඡා කරලා ඒ තනතුරු බාර ගන්න. හැබැයි ජනාධිපති හෝ අගමැති වෙන අයට අනාගතේ ජනාධිපති අගමැති විදිහට පත් වෙන්න බෑ. බලමු පුළුවන් තරම් ඉක්මනින් අපි මේ වැඩේ ඉවර කර ගන්න තමයි බලන්නේ. ඉක්මනින් කියන්නේ හෙට වෙද්දි ඉවර කරන්න ඕනේ. අද රාත්‍රියේ වෙනකොට ඉවර කර ගන්නවා. මේ මේ ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණ ගන්නම බැයිද කියන්නේ? ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණට තමයි පළවෙනි ඔප්ෂන් එක දීලා තියෙන්නේ. එයාලට බලන්න. ඒ කියන්නේ අපි කියන්නේ මාස 3ක් ඇතුළත ඒ අය කියලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මාස 3ක් ඇතුළත ඒගොල්ලෝ රට සාමාන්‍ය තත්ත්වයට ගේනවා. ගේනවා නම් අපි කියන්නේ අගමැතිකම බාර අරගෙන වැඩ කරා. එතකොට අපිට පුළුවන් ඒකට සම්පූර්ණ ශක්තිය දෙන්න. එතකොට මාසුලෙන් පස්සේ ඒගොල්ලන්ට රට සාමාන්‍ය තත්ත්වයටපත් කරලා මැතිවරණයකට යන්න. එතකොට අපි ආපහු ඡන්දිල්ල කොයි විදිහකට හරි පාර්ලිමේන්තුවේ නම් කට්ටි පාර්ලිමේන්තුවේ අයින් මෙර කට්ටි අයින් දෙවෙනි ඔප්ෂන් එක සජිත් ප්‍රේමදාස මහත්තයා. ඔව් සජිත් ප්‍රේමදාස මහත්තයා සහ දැනට කතා වෙන්නේ දලසලප්පරම මහත්තයා ගැන තමයි අපි යම් අදහසක් තියෙන්නේ. දැන් හිට වෙද්දි ජනාධිපතිතුමා ඒගොල්ලෝ සජිත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපතිතුමා අපි දන්නේ ඉතින් ඒක තමයි අපි කියන්නේ. අපි විපක්ෂයේ පක්ෂ වෙදින සියල්ලම එකතු වෙලා යම් මතවාදයන් තුනක් ගැන කතා කරලා තියෙනවා. ඒක තමයි අපි දැන්ටවත් කතා කර කර ඉන්නේ. අනාගතේ තීරණය කරගන්න ඕන කාරණා. අපි බලන්නේ ඡන්දයක් නොතිය කොහොමද මේක කොම්ප්‍රොමයිස් එකකින් බේරගන්නේ කියලා.